අයිබෝවන් කළම්ඹ ටෙලිවිෂන් දිවා පුවත් විකාශය සමගින් මම තිලිනි සඳරේ ගානානයක් කර. ප්‍රථම නවධානය පුවත් සිරස්තල වෙත. සමන්තා අද අගමැති හමුවේ. තහංචි ඉවත් කිරීමේ දැන්වීම ගැන ගැටලුවක්. බෙල්ජියමේ ත්‍රස්ත සෝදිසි මෙහෙයුම. දැන් දේශීය පුවත්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පව මහත්මිය අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතයි. අග්‍රාමාත්‍ය කාර්යාල මාධ්‍ය ඒකකයේ පැවසුවේ අරලියගහ මන්දිරයේදී එම හමුව සිදුවන බවයි. ඇය ඊයේ යාපනයේ සංචාරයක නිරත වුණා. යාපනයට පැමිණි පව මහත්මිය ඊයේ පස්වරුවේ උතුරු පළාත් ආණ්ඩුකාර HMJS පලිහක්කාර මහතා හමු වී සාකච්ඡා කළා. අනතුරුව ඇය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය CV විග්නේශ්වරන් මහතා හමු වුණේ ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී. තහනම ඉවත් කරන ලද දෙමළ රාජ්‍ය නොවන සංවිධානවල සහ පුද්ගලයන්ගේ නම් පිළිබඳව තමන් වෙත තොරතුරු ලැබී නොමැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එහි නිලධාරියෙකු සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ තමන් වෙත එම ලේඛන ලැබේ යැයි විශ්වාස කරන බවයි. අදාළ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ලිඛිතව එම පුද්ගලයන් පිළිබඳව සහ සංවිධාන පිළිබඳව තොරතුරු ලබා දිය යුතු බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා. නමුත් ඒ පිළිබඳ ගැසට් නිවේදනය මගින් තම ආයතනය දැනුවත් වූ බව ඔහු කියා සිටියා. ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබූ දෙමළ රාජ්‍ය නොවන සංවිධාන 8ක තහනම ඉවත් කිරීමට පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගත්තා. මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ වීමේ චෝදනාව මත පුද්ගලයන් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේදී පියවර ගනු ලැබුවා. ඉන් පුද්ගලයන් 269 දෙනෙකුගේ තහනමද මේ වන විට ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් දේශපාලන විචාරකින් අදාළ තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරනවා. තහනම ඉවත් කරනු ලැබූ සංවිධාන අතුරින් එක සංවිධානයක් අපි දකිනවා. ඒ සංවිධානයේ නමම ඊළම් දමිළ සංවිධානය කියලා, වෙනම රාජ්‍ය. ඒ නිසා අපිට තේරුම් ගන්න අමාරුයි මෙතන මේ මොනවද මේ කරන්න හදලා තියෙන්නේ කියලා. මේ සංවිධාන පිළිබඳව පාර්ලිමේන්තුවට සාකච්ඡාව ගෙනල්ලා තේරීම්කාරක සභාවක් සර්වපාක්ෂිකව පත් කරලා ඔය හැම සංවිධානය පිළිබඳව තොරතුරු හොයලා අත් වශයෙන්ම බෙදුම්වාදී හෝ කොටි හිතයිසි සංවිධාන නොවේ නම් ඒවා තහනමින් ඉවත් කරන්න තිබුණා. නමුත් එම නෙමෙයි මේ කරලා තියෙන්නේ. ඕනම වැරද ආණ්ඩුව ඉතාමත්ම දීන තත්ත්වයකට වැටලා තියෙන්නේ. දමිළ ඊළම කියන සංකල්පත් එක්ක වුණත් ආණ්ඩුවට ප්‍රශ්නයක් නැහැ කියන එක තමයි මේකෙන් පේන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ මෙම සාකච්ඡාව අද පස්වරු 4ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවයි. එහිදී අයවැය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි වාර්තා වෙනවා. දරුවෙකු සැබෑ උගතෙකු කිරීමට විෂය දැනුම පමණක් ප්‍රමාණවත් නොවන බව හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසනවා. සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීමට නම් සෑම රජයක්ම දහම් පාසල් සඳහා තවදුරටත් උදව් උපකාර කළ යුතු බව රාජපක්ෂ මහතාගේ අදහසයි. පේරාදෙණිය ගැටඹේ ශ්‍රී අමරවංශ දහම් පාසලේ පැවති උත්සවයකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා. එම දහම් පාසලේ දරුදරියන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමද මෙහිදී සිදු වුණා. දරුවෙකු සැබෑ උගතෙකු කිරීමට විෂය දැනුම පමණක් ප්‍රමාණවත් නැහැ. කරුණාව, මෛත්‍රිය වැනි යහපත් ගුණාංග ඇති කර ගැනීමට හොඳ සිරිත් පිරිත් පුරුදු පුහුණු වීමටත් දරුවාට අවස්ථාව සැලසෙන්නේ දහම් පාසල් තුළින්. සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීමට රජයන් දැනට වඩා දහම් පාසල් වලට උදව් කරන්න. ආගමික අධ්‍යාපනය තුළින් පුද්ගලයෙකු යහමගට යොමු කෙරෙනවා. අකුසලට බිය වෙන වගේම ලැජ්ජා සහගත පුද්ගලයෙකු බවට පත් වෙනවා. එවැනි අය කිසිවිට වැරදි විෂමාචාර ක්‍රියාවන් සඳහා යොමු වෙන්නේ නැහැ කියන විශ්වාසය අපි තුළ තියෙනවා. වත්මන් සමාජ පරිහානියට හේතුවන්නේ
ආගමික අධ්‍යාපනයෙන් දරුවන් ඈත්වීම නොවේද කියන ප්‍රශ්නය දෙමව්පියන් වැඩිහිටියන් අපි අපෙන් අසා ගත යුතුය. සෑම ග්‍රාමයකටම නිවාස ඉදිකිරීමට තම අමාත්‍යාංශය යටතේ කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට වීරවිල ප්‍රදේශයේ රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළා. මෙවර අයවැය නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශයට අතිශය හිතකර අයවැය. මේ රටේ ග්‍රාමීය ජනතාවගේ නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබා දීම සඳහා ලක්ෂ 45000ක් මිලියන 4500ක් වෙන් වෙලා තිබෙනවා කියන එක ඉතාමත්ම සතුටින් මතක් කරගන්න. මිලියන 4500ක් ලක්ෂ 45000ක් වෙන් වුණා නම් ඒ හා සමාන අරමුදලක් මම කෙසේ හෝ පුද්ගලික දහනපති ආධාර, දේශීය විදේශීය ආධාර, විවිධ සංවිධානවල ආධාර එකතු කරගෙන මේ රටේ නිවාස නොමැතිව දුකෙන් පෙළෙන ග්‍රාමීය ජනතාවගේ නිවාස අවශ්‍යතාවය අංග සම්පූර්ණව අවසන් කරන්නට සජිත් ප්‍රේමදාස පැහැදිලිව මේ අභියෝගය බාර ගන්නවා කියන එක මේ අවස්ථාවේ මම කියා සිටිනවා. බෙල්ජියම් පොලිසිය විසින් සිදුකරන ලද මෙහෙයුමේදී ත්‍රස්තපාතයට සම්බන්ධ වූ බවට සැකපිට පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රංශයේ පැරිස් නුවර පසුගියදා සිදු වූ ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු මේ සෝදිසි මෙහෙයුම ආරම්භ වුණා. එහෙත් අදාළ ප්‍රහාරය මෙහෙය වූ බව පැවසෙන සලා අබ්දසලාම් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. ඊයේ දිනේදී ත්‍රස්ත විරෝධී මෙහෙයුම් 22ක් සිදු වුණා. ඒ බ්‍රසල්ස් සහ චාලේරෝයි කේන්ද්‍රීයවයි. මෙහිදී පොලිසිය කාර්යයක ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තැබූ අතර සැකකරු තුවාල ලැබුවා. පසුව ඔහු අත්අඩංගුවට ගත් බව බෙල්ජියම් පොලිසිය සඳහන් කළා. ඉන්දියානු සහ පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල විශේෂ හමුවක් ඊයේ සවස ඩුබායිහිදී පැවැත්වීමට නියමිතව තිබුණා. දෙරට අතර ක්‍රිකට් තරගාවලි සංවිධාන කිරීම මෙහි මූලික අභිප්‍රායයි. එවැනි තරගාවලි සංවිධාන කිරීම කාලයක සිට එළහිට තිබෙනවා. අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් අද කරුණු අනාවරණ කිරීමට නියමිතයි. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ෂර්යර් ඛාන් විසින් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ජයිල්ස් ක්ලාක්ට ඒ බව පවසා තිබුණා. කෙසේ වෙතත් දැනට අනාවරණ වී ඇති කරුණු අනුව ශ්‍රී ලංකාවේදී ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීමට යෝජනා වී තිබෙනවා. තරග 5කින් සමන්විත එම තරගාවලියට එක් දින තරග 3ක් සහ පන්දු වාර 20x20 තරග 2ක් අන්තර්ගතයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතයන් මෙසේයි. ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 144.57යි. යුරෝ එකක් රුපියල් 154.26යි. සෞදි අරාබි රියාල් එකක් රුපියල් 37.98යි. එක්සත් අරාබි එමීර් ඩිරහම් එකක් රුපියල් 38.78යි. ජෝර්දාන් ඩිනාර් එකක් රුපියල් 200.84යි. කුවේට් ඩිනාර් එකක් රුපියල් 468.02යි. ඕමාන් රියාල් එකක් රුපියල් 370.03යි. කටාර් රියාල් එකක් රුපියල් 37.15යි. ඒත් සමගින් කලම්බු ටෙලිවිෂන් දිවාපුවත් විකාශය මින්නිමාවට පත්වෙනවා. අපි යළිත් හමුයමු අපගේ ප්‍රධාන පුවත් විකාශය සමගින්. අයිබෝවන්.